ඔබ පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය නොකරන්නේ ඇයි? මෙච්චර ප්‍රශ්න ගැන හෙළිදරව් කරනවා. මෙච්චර ප්‍රශ්න ගැන ජනතාව ගැන කතා කරනවා. ඇයි පාර්ලිමේන්තුව නියෝජනයක් ජනතාව ඔබට ලබා දෙන්නේ නැත්තේ? මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ක්‍රමය සහ මේ ඡන්ද කියන එක අපි සැලකුවොත් එහෙම දැන් දේශපාලනය තුළ දේශපාලන බලය සහ දේශපාලන කැමැත්ත ප්‍රකාශන එකතනක් තමයි මෙතිවරණය. තවත් ගොඩක් තැන් තියෙනවා. දැන් අපි තව තැනක් නේ අරගලය තුළු දෙක්කේ. ඒකත් දේශපාලන බලය ප්‍රකාශනයක් නේ. ඒ නිසා අපිව කොටු කරලා තිනවා මෙතිවරණයෙන් තමයි ඔක්කොම පේන්නේ කියලා. එකක් තමයි ඒක වැරදි. දෙවෙනි එක ඇත්තරම මෙතිවරණ ව්‍යාපාරය කියන එක සැලකී දුරකට ඒ කියන්නේ අර අපි කියනවා මේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජනමතය කියන එක දැන් අපි සාමාන්‍ය හිතන්නේ ජනමතය ප්‍රකාශපත් වෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. දේශපාලන කරන අය දන්නවා සහ මේ ප්‍රචාරක කලාව ගැන දන්න අය දන්නවා. ඇඩ්වර්ටයිසින් ෆර්ම් වල වැඩ කරපු කට්ටිය දන්නවා. ඔය ඇඩ්වර්ටයිසින් ෆර්ම් කොහොමද වැඩ කරන්නේ, මේ මේවට වැඩ කරන්නේ කොහොමද, මෙතිවරණ ව්‍යාපාරය තුළ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා පොඩි කලාවක්. ඒ කියන්නේ එක්තරා ආකාරයක යම්කිසි මෙතිවරණයක් ආසන්න වෙනකොට විශාල ප්‍රශ්නයක් නිර්මාණය කරාන් පස්සේ ඒ ප්‍රශ්නේ විසඳා ගැනීම වෙනුවෙන් මිනිස්සුන්ව පෙළගස්සන්න පුළුවන්. ඒකට මත සකසන විශාල යාන්ත්‍රයක් තියෙනවා. ඒවට YouTube channel වලින් දැන් ගත්තොත් YouTube channel, TikTok, Facebook මේ ඔක්කොම පාවිච්චි කරලා ඇවිල්ලා අන්තිම විශාල මාධ්‍ය ආයතන දක්වා මේ සමාජ මතය හදන එකක් තියෙනවා. ඒතකොට අපිට උඩුගම් බලා පීනීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ සමාජ මතය හදන්න ප්‍රාග්ධනීය වෙනවා. ඒවට සල්ලි ඕන. මම උදාහරණයක් කියන්න 2020 මැතිවරණය සම්බන්ධ කොළඹ විශ්වවිද්‍යාලය කළ තිබුණ සමීක්ෂණය. ඒ සමීක්ෂණයේ ඔවුන් වාර්තා කරා පාර්ලිමේන්තුට ආපු 72ක් රුපියල් මිලියන 500ක් වියදම් කරන දර කැම්පේන් එකට. තව 12ක් ඉන්නවා කියලා රුපියල් මිලියන 1000ක් වියදම් කරා. බිලියන තමන්ගේ පොලිටිකල් කැම්පේන්ස් කැම්පේන් වලට. ඒ ඇවිල්ලා අර අරක්කු කසිප්පු වත්තකට නැතුව අර මේ සාමාන්‍ය වාර්තා කරගන්න පුළුවන් එක තමයි ඒගොල්ලෝ වාර්තා කරලා තිබුණේ. එතකොට දැන් පාර්ලිමේන්තුට ඇවිල්ලා වැටුප්පු විදියට හොයන්න පුළුවන් කීයද? මිතව සුළු මුදලක් නේ. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ ලක්ෂ 50ක් 60ක්වත් හොයන්න බෑ මේ පරණ ගණන්කට අනුව කියන්නේ. 50ක් 60ක්වත් හොයන්න බෑ. එතකොට මේ ලක්ෂ 50ක් හම්බෙන ව්‍යාපෘතියට ලක්ෂ කීයද? මිලියන 500ක් කියලා කරනවා. එතකොට ඇයි වියදම් කරන්නේ? මොකක්ද හේතුව? එතකොට අපිට සටන් කරන්නලා තියෙන්නේ සමාජ මතය සැකසීමේදී මෙන්න මේ විශාල සමාජ මතවාදී යාන්ත්‍රණයක් එක්ක. ඒක තමයි අපිට තියෙන අභියෝගය. හැබැයි මේ ටෙන්ෂන් එක මේ යොදන අර අපි එකපාර මෙහෙම අපි කියන්නේ අර ඇස් ගිනි කන වැටෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබගේ ඇහැට අපි ටෝචිලියක් කිව්වොත් එහෙම අපි කියන්නේ සාමාන්‍ය ඇහැ ගිනි කන වැටෙනවා කියලා. ඒ කියන්නේ ඒතර අපිට පේන්නත් වෙනවා. ඒතර ඇත්තටම වෙන්නේ මේ ඒ කියන්නේ ඡන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ගේ ඇස්වලට මෙහෙම විශාල ආලෝක ධාරාවක් එල්ල කරනවා. ඒක සමහරට බෝම්බය පිපුරන වෙන්න කියන එක වෙන්න පුළුවන්. ඒක සමහරට ආර්ථිකේ කඩාවැටෙන යනවා කියන එක වෙන්න පුළුවන්. හරිද? ඒක සමහරට මහ බැංකු අධිපතික ප්‍රකාශයක් වෙන්න පුළුවන්. මූල්‍ය අර මුදලින් එහෙර කාටවත් දෙන්න බෑ මේක තමයි යන්න වෙන්නේ කියන. ඒක සමහර විට වංචා දූෂණක වලින් රට ගලවා ගැනීම එකක් වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි සමහරට විදහාක ජනාධිපතිතුමා අහෝසි කිරීම වෙන්න පුළුවන්. 2015 එහෙම එකක් ආවා. ඒත් මෙහෙම එක එක එල්ල කරනවා. ඉතින් එතකොට ඒ වෙලාවේ මිනිස්සුම ගේනවා මේක තමයි ප්‍රශ්නේ. මේක විසඳ ගැනීම වෙනුවෙන් අපි මොකක් හරි කරන්න ඕනේ කියලා. හරි දැන් රට බේර ගන්න කියලා පහුගිය කාලේ ආවේ. රට බේර ගන්න තමයි ආවේ. දැන් රට බේර ගන්න ආපෝය රටින් පැනන. يعني සමාජ මාධ්‍යවලින් රට බේර ගැනීම අන්තිම අවස්ථාව කියලා කැම්පේන් කරපු පැටි දැන් ඉන්න වෙන රටවල ඉඳලා ඒගොල්ලෝ ඒ රටවල ඉඳලා දානවා ඡායාරූප. සමාජ මාධ්‍ය එහෙම තියෙනවා. ඉතින් එතකොට දැන් මෙන්න මේ යාන්ත්‍රණය තුළ තමයි පෙරටුගාමි සමාජධි පක්ෂයේ වේවා තවත් ව්‍යාපාරිට වේවා මේ සටන කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවට ඉල්ලා හිටිනවා මේක දකින්න කියලා. ඒ කියන්නේ ඒ අපි අසීරුවෙන් කරන කටයුත්ත මොකද්ද කියලා. ඊළඟ එක තමයි අපි මෙතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතින් අපි ඉල්ලා හිටනවා මෙතිවරණවලදී අපිට නියෝජනයක් සකස් කරන්න කියලා. ඒකත් මම හිතන්නේ මේකත් ඇහෙන කොටසක් ඉන්නෝනේ. ඒ ඇහෙන කොටසරි ගැන කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒක එක්තරා දුරකට තමයි අපේ ප්‍රශ්නයක් වෙන්නේ. එක්තරා දුරකට අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මම කියන්නේ මහජනතාව විසඳගත යුතු ප්‍රශ්න. asianmirror.lk